ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ හරිද හරියටම කියන්නට මම උදේෂ්වානිට මේ ගැදර ප්‍රථම නවදහනය සිරස්තල වෙත මෙරට තුන දිනකට කොරෝනා වෛරසය පිළිබඳව සිදු කරන පරීක්ෂණ 1000 සිට 3000 දක්වා වැඩි කරන්න හිටපු අගමැති රනිල් රජේන් නිල්ලයි ඇඳිලි නීතිය බලපැවැත්වෙන දිස්ත්‍රික්කවල අප්‍රේල් 22 වෙනිදා දුම්රිය හෝ බස් රථ දාවනේ නොවේ ඇමති මහින්ද අමරවීර කියයි ආණ්ඩුව ඇඳිලි නීතිය ලිහිල් කළේ මැතිවරණය ඉලක්ක කරගෙනයි ජවි පෙන් චෝදනා උදෑසන ප්‍රතිවිකාශයෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත පණව ඇති ඇඳිලි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් ගිණුමේ ජනතාව වෙත විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා උපුටා ගැනීම කොරෝනා වවුදුර මර්ධනය කිරීම සහ සමගාමීව රටේ ආර්ථිකය රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සලකා දැනට සති 4ක කාලයක සිට දිවයින පුරා බලපැවැතුණු ඇඳිරි නීතිය වඩා ලිහිල් අයුරින් ක්‍රියාත්මක කිරීමට අප රාජ්‍ය තීරණය කර ඇත මෙම අවස්ථාවේදී ඉතා වගකීමෙන් කටයුතු කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමකි සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිගනිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහාය වන මෙන් මම ඔබගෙන් කාරුණිකව ඉල්ලමි උපුටා ගැනීම අවසන් ගෝඨාභය රාජපක්ෂ මෙරට තුල දිනකට කොරෝනා වෛරසය පිළිබඳ සිදු කරන පරීක්ෂණ 1000 සිට 3000 දක්වා වැඩි කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉදිරියේදී අපි සිදු කළ යුත්තේ මේ ආකාරයටම මේ රෝගය පාලනය කිරීම සහ දැනට සමාජයේ ගැවසෙන රෝගීන් හැකිතරම් හඳුනා ගැනීමයි. මෙහිදී දකුණු කොරියාව, නිව්සීලන්තය, ජර්මනිය වැනි රටවල් අනුගමනය කරන පියවර පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් කියා මම හිතනවා. මේ රටවල් කරන්නේ රෝගී පරීක්ෂා කිරීමේ සංඛ්‍යාව හැකිපමණින් ඉහළ නැග්වීමයි. තනි තනි පරීක්ෂණ මෙන්ම පොකුරු පරීක්ෂණ නැත්තම් සාමූහික පරීක්ෂණද ඔවුන් කරනවා වැඩි වැඩියෙන් රෝගීන් හඳුනා ගැනීමත් සමගම රෝගය ව්‍යාප්ත වීම සාර්ථක ලෙස පාලනය කරන්නට පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේද මේ බව සනාථ කර තිබෙනවා දැනට අපේ රටේ දිනකට සිදු කරන්නේ පරීක්ෂණ 1000කට අඩු සංඛ්‍යාවක් නමුත් අඩුතරමින් දවසකට පරීක්ෂණ 3000ක් පැවැත්වීමේ ඉලක්කයට අප පැමිණිය යුතුයි දැනට ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා සතු පහසුකම් උපරිම මේ සඳහා යොදවාගත යුතුයි මා කයින් සඳහන් කර අන්දමට පරීක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාවන්ද සම්බන්ධ කරගත යුතුයි දැනට අපේ රටේ රෝග ව්‍යාප්තිය පාලනය වී තිබුණත් දෙවනි රැල්ලක් මතුවීමේ ඉඩ කඩ අපට බැහැර කරන්නට බෑ ඒ වගේම දෙවනි වතාවටත් රෝගයේ වැළඳීමේ ඉඩ කඩක් තිබෙනවා සෞඛ්‍යයට සම්බන්ධ සමහර වෘත්තිවේදීන් පවසන්නේ අපේ රටේ රෝගය සම්බන්ධ වී ඇති ප්‍රමාණය 30000කට වඩා වැඩි විය හැකි බවය මේ සංඛ්‍යා ලේඛනයේ සත්‍යතාව මම දන්නේ නැහැ නමුත් එවැනි තත්වයකට හෝ ඊටත් වඩා අසීරු තත්වයකට හෝ මුහුණ දීමට අප සූදානම් විය යුතුයි එසේ කිරීමෙන් අනතුරුව සමාජ දුරස්කතනය පියවරෙන් පියවර ලිහිල් කරමින් ආර්ථිකය යළි පණ ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා කොරෝනා වසංගතයේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජයේගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තරයේද ඇගීමට ලක්ව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා මේ කොරෝනා වසංගතයෙන් මේ රටේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තියෙනවා මනුස්ස ජීවිත ආරක්ෂා කරගෙන මරණ හතකාවමයක් තබනක් වාර්තා කරා ඒ වගේම ලෝකයේ මහා ධන බලයේ තාක්ෂණික බලයේ මූල්‍ය බලයේ සෞඛ්‍ය ක්ෂේත්‍රවල ලබා ඇති දියුණුව යනාදී අතින් ඉහළම රටවල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජර්මනිය ප්‍රංශය වැනි රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී කොරෝනා වෛරසය මර්ධනය කිරීම සම්බන්ධයෙන් 9 වැනි ස්ථානයේ පසු වෙන වඩාම දූරදර්ශී තීන්දුව තීරණ ගත්ත රාජ්‍ය නායකත්වයේ වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තර්ජාතික ඇගීමකට ලක් වෙලා තිබෙනවා ජනතාවක් වශයෙන් රටක් වශයෙන් රජයේ මූලික අරමුණ බවට පත් වෙලා තිබුණේ මේ රටේ සෑම මිනිස්සෙකුටම වටිනා මිනිස් ජීවිතයක් පවතින බවත් ඒ සෑම කෙනෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි විය යුතු බවත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා රජයකට ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල
ගත්තා එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අන්තර්ජාතික වශයෙන් අපි නවවෙනි ස්ථානයේ පසුවන රටවල් ලෙස සැලකෙන්නේ හොන්කොන් ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමිරේ රාජ්‍ය ජපානය තායිවාන මේ රටවල් කොරෝනා මර්ධනය කළමනාකරණය සම්බන්ධයෙන් නවවෙනි ස්ථානයේ පසුවෙන් ඒ හැම රටක්ම අපේ රටට වඩා බොහෝ තාක්ෂණික හා ආර්ථිකමය වශයෙන් දියුණු රටවල් එනිසා අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් අහිංසක ලෙස ආඩම්බරයට පත්විය හැකි ලෙස කොරෝනා කර්මනාකරණ ක්‍රියාවලියට දායක වෙච්ච සියලුම සත්පුරුෂයන්ට රජයේ වශයෙන් අපේ ගෞරවයත් ස්තුතියත් ප්‍රණාමයත් පුද කරන අතර කොරෝනා මර්ධනය සඳහා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීම තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ මහා මැතිවරණයේ පැවැත්වීම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුව ඊයේ දිනේදී සම්පූර්ණයෙන්ම කොරෝනා වසංගතය පාලනය සඳහා මාසයකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගියපු ක්‍රියාමාර්ග සහ මුලින්ම අත්හැර තිබෙනවා. ඇත්තටම ඇඳිරි නීතිය පනවලා තිබෙන්නේ රාත්‍රී 8 සිට උදේ 5 දක්වා පමණයි. ඉතින් ඇත්තටම වෛද්‍ය විද්‍යානුකූලව මේ කොරෝනා රෝගය රැට වැඩිපුර ව්‍යාප්ත වෙනවා කියලා කොහෙවත් හොයාගෙන නැහැ. මේක රෑ 8 සිට උදේ 5ට ඇඳිරි නීතිය පැනවීමෙන් ආණ්ඩුව කළා තිබෙන්නේ අපි ඔක්කොම මේක හොස් කාලේ හරියේ නැහැ කියලා කියන්න ඉතුරු කරගත්ත කරුණක් පමණයි. මොන රටද අපේ මට්ටමේ තිබෙන මොන රටද මෙවැනි ලිහිල් කිරීමකට එකපාර ගිහලා තියෙන්නේ. අපි පිළිගන්නවා යම් කිසි ලිහිල් කිරීමක් ක්‍රමානුකූලව තෝරා බේරාගෙන කළ යුතුයි. නමුත් මේ විදිහේ ක්‍රියාවලියක් අරන් තියෙන මොන රටද? කවුද මේක අනුමත කරලා තියෙන්නේ මේ ක්‍රියාවලිය? දැන් ලෝකේ තිබෙනවා මේ ලෙඩ හැදිච්චට නැවත ලෙඩ හැදෙනවා. අපි දන්නවා ආණ්ඩුව කැසකවමින් ඉන්නවා තර්ජනාත්මක ලිපි එවනවා මැතිවරණ කොමිසමට කෙසේ හෝ ඔබ දිනයක් කියන්න කියලා. හැබැයි ඒ අතරේ කියනවා වෙසක් කරන්නත් බෑ වන්දනා යන්නත් බෑ සැනකෙලි කරන්නත් බෑ රැස්වීම කරන්නත් බෑ කියලා. ඉතින් එතකොට අපිට පේන ඉතා පැහැදිලි පරස්පරයක් තිබෙනවා. දැන් පාසල් පටන් ගන්න කියන්නේ මැයි 11. ලෝකෙ පුරාම දැන් පාසල් පටන් ගන්න එක අත්හිටවල තිබෙනවා. මොකද අපි දන්නවා දරුවන්ට මේ රෝගේ නොවුන්ට වෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණය අඩු වුණාට දරුවෝ කියන්නේ මේ රෝග මුළු රටෙම එකතු කරගෙන ඇවිල්ලා ගෙවල් වලට බෝ කරන්න බොහෝ ඉඩ තියෙන අය දරුවන් පාලනය කරන්න බෑ. අනික ලංකාවේ තියෙන පන්ති කාමරවල හැටියට 30ක් ඉන්න පන්ති කාමරේ 50ක් ඉන්න පන්ති කාමරවල දරුවන්ට මීටරේ පරතරය තියා සෙන්ටිමීටරේ පරතරයවත් තියාගන්න බෑ. ඒ නිසා අපි දැනගන්න කැමතියි දැන් මේකේ පදනම මොකද්ද කියලා. කුමන මිලක්ගෙවා හෝ ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සෞඛ්‍යමය වශයෙන් ඕනම මිලක්ගෙවලා ඡන්දය පවත්වාගෙන තමයි ආණ්ඩුවේ එකම අරමුණ කියන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඊයේ දිනේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් පළ කළා. මැතිවරණ කොමිසම නිවැරදිව තීරණය කළා මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණය කල්තැබීම කියන කාර්යය. වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා කියනවා තාමත් අනතුරුදායක තත්ත්වයක් තිබෙනවා. ඊයේ දින නිකුත් කරපු ගරු ජනාධිපතිතුමාගේ නිවේදනයේ කියනවා කිසිම රැස්වීමක් පැවැත්වීම තහනම්. දැන් එවැනි පසුබිමක් තුළ තමයි අග්‍රාමාත්‍යතුමා කියන්නේ වහාම මැතිවරණය සඳහා දින නියම කරනු. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඊයේ නිකුත් කරපු නිවේදනය රටට අහිතකර නිවේදනයක් බව කනගාටු වෙනුනත් අපිට කියන්න සිද්ධ. ඇත්තටම මේ ඡන්ද ඕනේ මිනිස්සුන්ටනේ. මේ රටේ අද මිනිස්සුන්ගෙන් අහන්නකෝ කාට හරි ඡන්දයක් ඕනද කියලා. අපි කියන්නේ නෑ ඇඳිරි නීතිය දිගින් දිගටම පවත්වාගෙන යාම සුදුසුයි කියලා. අපි කියනවා යම් විද්‍යානුකූල ක්‍රමවේද තුලින් ඒ විද්වතුන්ගේ නිගමනයෙන් යම් ආකාරයට රට විවෘත කිරීම අවශ්‍යයි. නමුත් මැතිවරණයක් කියන්නේ අපේ රට මේ වෙලාවේ අනවශ්‍ය. ඒ වගේම කොරෝනා වදුර තවදුරටත් රටතුර ප්‍රචලිත වෙන්න ඉඩකඩ විවර වෙන අවස්ථාවක්. මේ අපි දන්නවා අපි මොකක් හරි දාපුවම සමාජ මාධ්‍ය දාලවල අමෝ කුණුහරුපෙන් බයින ඕන්න මුන් මැතිවරණ වලට බයි මුන්ට දැන් අරක වෙලා මේක වෙලා කියලා කුණුහරුපටිකුත් දාලා කියනවා මේ මැතිවරණයට බයයි කියලා. අපිට පේන්නේ මේ වෙලාවේ ටෙස්ට් කරනේවා අවම වෙලා තියෙනවා. ඒ ටෙස්ට් කරනේවා අවම වෙලා තියෙන වෙන මොකුත් නෙමේ ටෙස්ට් කිරීම තුලින් කොරෝනා රෝගීන් හඳුනා ගැනීම වැඩි වෙන නිසා. ඉතින් මන් දන්නේ මේගොල්ලන්ට ඉලෙක්ෂන් ෆස්ට් ටෙස්ට් සෙකන්ඩ් වෙලා තියෙනවා. රෑ 8 ඉඳන් පාන්දර 5 වෙනකන් ඇතිරි රීතිය දාන්න වෛද්‍ය ජාසිංහ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම කොහෙවත් කියලා තියනවද මේ කොරෝනා හැදෙන්නේ රාත්‍රී කාලේ විතරක් කියලා. මේ කොරෝනා හැදෙන්නේ රෑ 8න් පස්සේද? පාන්දර 5න් පස්සේ කොරෝනා යනවද? එතකොට දවල් කාලේ මේ කොරෝනා හැදෙන්නේ නැද්ද? ඉතත් පැහැදිලිවම මෙතනදී ඌමනාව තියෙන්නේ ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. දැන් මේ රටේ බාරකරු හැටියට එකම ප්‍රාත්‍රාව මැතිවරණ කොමිසම විතරයි. මොකද මේ රජයට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාවේ තියෙන්නේ මේ ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. ඒක ඉතත් පැහැදිලි.
මංගිතන්නේ මෙතන පේනවා මෙතන ඡන්දේ ඕනේ ජනාධිපතිතුමාට නෙමේ වගේ අපිට පේනවා ඡන්දේ ඕන වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු එතුමාගේ කල්ලියට දැන් එතුමා එහෙනම් හරියට පැහැදිලි කරන්න ඕන ඡන්දේ මොනවටද ඕනේ ඇදිරිනීතිය බලපැවැත්වෙන දිස්ත්‍රික්කවල අප්‍රේල් 22 වෙනිදා දක්වා දුම්රිය හෝ බස් රථ දහවනේ නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ අනුව බොහෝ ප්‍රදේශවල සමුදා සිට අර අධි අවදානම් ප්‍රදේශ හැරුණාම අනිත් සියලුම ප්‍රදේශවල ඇදිරිනීතිය උදේ 5 ඉඳලා 8 වෙනකන් ඉවත් වෙනවා එතකොට සාමාන්‍ය පරිදි මේ කටයුතු බොහොමයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා ඒකට සමගාමීව අපේ බස් රථ ඒ වගේම අපේ දුම්රිය යෙදවීමේ කටයුතු අපි ආරම්භ කරමු. නමුත් මා මේ අවස්ථාවේ විශේෂ ඉල්ලීමක් මේ රටේ ජනතාවගෙන් කරන්න කැමති. මේක අවුරුදු සමරන්න දුන්නු නිදහසක් නෙවෙයි. නෑදෑ ගමන් යන්න දීපු නිදහසක් නෙවෙයි. ඔබට අත්හැරිච්ච වෙනත් හිතවතුන් මුණ ගැහෙන්න දීපු අවස්ථාවක් නෙවෙයි. අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න දීපු ලිහිලක් විදියට සැලකිලිමත් වෙන්න. නැත්තම් මේවා නැවත පෙර තිබූ ආකාරයට අනිවාර්යයෙන්ම පණවීමට සිද්ධ වෙයි මේ තත්ත්වය අපිට පාලනය කරගන්න බැරි වුණ. ඒ වගේම අපි දුම්රිය ධාවනයේදී අපි දුම්රිය ආරම්භ වීමක් සිදු වෙනවා. මේක ටිකක් අඩුවෙන් අපි යන්නේ. මොකද 22 වෙනිදා ඉඳලා තවත් ලිහිල් වෙනවා. තවත් ප්‍රදේශ ගණනාවක් 22 ඉඳලා මේ තත්ත්වය තවත් පුළුල් වෙනවා. මම මේ අවස්ථාවේම සඳහන් කරන්න කැමතියි යම් යම් අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ දුම්රිය එකක් බොහොමයක් ධාවනය වුණේ නැතුව තිබුණා. ඒ වගේම බස් රථ බොහොම සීමිත ප්‍රමාණයක් තමයි අත්‍යවශ්‍ය සේවාවන් වලට අපි ධාවනය කරන්න ලබා දුන්නේ. ඒ නිසා යම් අඩුපාඩුවක් මේ පළවෙනි දිනය දෙක ඇතුළත වෙන්න පුළුවන්. නමුත් අපි අපේ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් යොදවනවා. ප්‍රවාහන කොමිසමේ සභාපතිතුමා මේ වන විට උපදෙස් ලබා දීලා තියෙනවා පෞද්ගලික බස් රථ වලටත් මේ සඳහා යොමු වෙන අවස්ථාව ලබා දීලා තියෙනවා පළාත් මට්ටමේ. ඒ කියන්නේ බස් රථයක ගමනාගමනය කරන්නේ සාමාන්‍යයෙන් වෙනදා ගිය ප්‍රමාණයට වඩා භාගයක් තමයි යන්නේ. ඒ කිව්වොත් ඔබට පේනවා ඇති දැන් මේ සීට් එකේ මේ කොනේ එක්කෙනෙක් ඉන්නවනම් අනිත් කොනේ තමයි එක්කෙනෙක්. මේක අපි උපරිම වශයෙන් බලාපොරොත්තු වෙනවා අපේ මේක රජයේ වගකීමක් නැත්තම් ලංගමේ නැත්තම් පෞද්ගලික බස් සංගමයේ කියන එක හිතන්නේ නැතුව මේක ජනතාවේ වගකීමක් කියලා වටහාගෙන මේ ආකාරයට ගමනාගමනය සඳහා යනාය වාඩි වෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඇඳිරිනීතිය බලපැවැත්වෙන නැත්නම් ප්‍රදේශයේ ඒ වගේම අධිවදානම් ප්‍රදේශවල මේ බස් රථ නතර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සෙනග ගැනීමක් හෝ සෙනග බැස්වීමක් කරන්නේ නැහැ. ඒ ප්‍රදේශ හරහා අපි ධාවනය වුණත් ඒ தත්ත්වය අපි ඇති කරනවා. ඒ වගේම තමයි අපි දුම්රිය පළවෙනි දවස් දෙක සීමා කරන්න තීන්දුව කරාද සීසන් තියන අයට සීසන් තියන අයට තමයි හෙට සහ අනිද්දා කියන එක සමුදා සහ අඟහරුවාද දින දෙක නැත්නම් 2021 දින දෙක අපි සීසන් තියන අයට ඒ කියන්නේ මාර්තු මාසයේ සීසන් එකට අපි යන්න පුළුවන්කම තියෙනවා ඒ ඇයට එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.